සමගි ජනබලවේගේ සදහම් යාත්‍රා වැඩසටහනේ 1500 වැන්න ඊයේ කෑගල්ල ගලිගමුව වට්ටාරම රජමහා විහාරස්ථානයේදී මහා සංඝරත්නය ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. ඊට විපක්ෂ නායකවරයාද එක්ව සිටියා. විපක්ෂ නායකතුමා මම දකිනවා, මම හිතන්නේ මේ සජබෙත්ත මණ්ඩලයේ කචල් වාගේ ඇතුලේ. මම හිතන්නේ ඔබතුමා ඉස්සරහට රටේ රජයේ නායකත්වය ගන්නට බලාපොරොත්තු වෙනවා නම් හැබැයි වෙලාවට වැඩ කරන්නත් ඉගෙන ගන්න අවශ්‍යයි. නැත්නම් එයාට කවදාකවත් රටක් කරන්නත් බෑ, ගෙදර පාලනය කරන්නත් බෑ. ඕකනේ ඇත්තම. අද ඔබතුමා හරියට 4ට කියලා තිබුණේ. ඔබතුමා මෙතනින් බහිනකොට 4:20. අයන්නේ ඉඳලා දැන් අපි යන්න වෙලා තියෙන්නේ. අපිට කවදාකවත් මේ රට ගොඩේන්න බෑ. බින්දුවටම වැටලා තියෙන්නේ. ඒකට මේ රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලඥයෝ බහුතරයක් මේවට සම්බන්ධයි. මේගොල්ලොත් ඉතින් අර ආණ්ඩුවෙත් හිටියනේ, මේ ආණ්ඩුවෙත් හිටියනේ, දැන් සජිබේ හදාගත්තට. ඔයගොල්ලොත් හැම කෙනාම ඔය තියෙන පනත්වලට අත උස්සපු අය. ඔබතුමාට මතක ඇති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා තමයි මේ රටේ වැඩ කරපු රාජ්‍ය නායකයෙක් ඉන්නේ. ඔබතුමාගේ තාත්තා. ඔබතුමාට මේ කාගෙවත් උපදෙස් ඕන නැහැ. තාත්තාගේ දිහා බලලා හැදෙන්න පුළුවන්. මෙතන දේශපාලන ජයවා ගැන කරුණා කළා එළියට බහලා යනවලා. මම හිතන්නේ මේ රටේ නායකත්වය ගන්න ඔබතුමා ජනතාව ගොඩක් බලාගෙන ඉන්නවා ඔබතුමා දිහා. හැබැයි ඔබතුමා මේ වර්තමාන ජනාධිපතිවරයා එක්ක ඩීල් එකක් තියෙනවා කියලා ඔහේ නිකන් කියනවා. ඇත්තද බොරුද මම දන්නේ නැහැ. ඒවත් ඔහොම කමන්නේ රටට වැඩක් කරන්න. මොකද ඔබතුමාට පුදුම හිතේ යකෝ මේ හාමුදුරුවෝ කොහොමද මේවා දන්නේ කියලා. ඔය අපිත් දන්නවා, ඒ උඩ ඉන්න අය. මෙම උත්සවයේදී විපක්ෂ නායකවරයාද අදහස් පළ කළා. විවිධ අනුශාසනාවලදී කියවුණා සමගි ජනබලවේගය තුළ යම් යම් ඝෂ්ණ තිබෙනවයි කියලා. තව මාස කිහිපයකින් බලන්න පුළුවන් ජනාධිපතිවරණය පැවැත්වුණාම රටේ ජනතාව තීන්දුව කරන්නේ මොන පැත්තද කියන එක අපිට බලාගන්න පුළුවන්. පක්ෂයක් තුළ කතා කිරීමේ නිදහස, යෝජනා ඉදිරිපත් කිරීමේ නිදහස, විවේචනාත්මක අදහස් ඇතුලේ කියනකොට, ඒවා එළිය ප්‍රචාරයක් වෙනකොට ඒව හංවඩු ගහනවා ඇතුලේ ඝර්ෂණ කියලා. අර සම්ප්‍රදානුකූල වහල් දේශපාලනයට ගිහි පැවිදි දෙගොල්ලොම යටත් වී තිබුණු යුගයක මෙවන් නිදහස් වචන උච්චාරණයක් සිදු වෙනකොට සමහරෙක් දකින්න පුළුවන් ඒවා ඝර්ෂණකාරී දේවල් කියලා. අපි අනුගමනය කරන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට හැකිතා දුරකට පර්මාදර්ශී ගමනක් යන. අත්තානමේව පටමම් පතිරූපේ නිවේසේ අතඤ්ඤමනුසාසෙය්‍ය නකිලිස්සෙය්‍ය පණ්ඩිත. අනුන්ට බණ දේශනා කරන්න පෙර තමන් සුදුසු ගුණ හිපිහිටා සිටින්න. ඩීල් ගැහුවනම් මං අද ජනාධිපති. අද සමහරෙක් කියනවා එකතු වෙලා කොහොම හරි අගමැතිකම ගන්නලු. සක්විති රජකම දෙනවයි කිව්වත් ජනවරමකින් තොරව මේ රටේ ජනාධිපතිකමවත් රාජ්‍ය බලයක්වත් ලබා ගන්නට මේ රණසිංහ ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාස සූදානම් නැතේ කියන එක මම මේ අවස්ථාවේ බොහොම ගෞරවපූර්වකව ප්‍රකාශ කරන්නට ඕනෑ.